බොහොම ස්තුතියි මේ අවස්ථාව ලබා දීම පිළිබඳව. ඉතාමත් සතුටුයි මේ වගේ කාර්යයකට අපි සියලු දෙනාටම එකහු වීමට හැකිවීම පිළිබඳව විශේෂයෙන්ම අපි විවිධ දේශපාලන මතවතාන්තර විවිධ සංවිධාන නියෝජනය කරමින් මේ රටේ හිටියත් ව්‍යවස්ථාව කියන්නේ අපි ඔක්කොටම පොදුවේ බලපාන එක ලියවිල්ලක්. එතකොට ඒ ලියවිල්ල හරියට අපි ගාව තියෙනවා නම් තමයි අපි කාටත් අපේ මතිමතාන්තර සමග අපේ නියෝජනයන් සහිතව අපේ දේශපාලන කටයුතු හෝ අනිකුත් වෘත්තීය ක්‍රියාකාරකම් හෝ කරන්න පුළුවන්. ඒක නිසා ව්‍යවස්ථා සම්පාදනය කිරීම සඳහා සියලු දෙනා ඒකරාශි වීම පිළිබඳව මට කිසිම ගැටලුවක් නැහැ. වෘත්තිකයේ හැටියට ඒ සඳහා දෙන්න පුළුවන් සුළු හෝ දායකත්වය ලබා දීමට ඉතාමත් කැමැත්තෙන් ඉදිරිපත් වෙනවා. ඒ වගේම අපි මේ අවස්ථාව අපි ප්‍රයෝජනෙට ගත යුතු නැහැ. අපි අපේ දේශපාලන පක්ෂ නියෝ සංවිධාන ප්‍රවර්ධනය කිරීම සඳහා අපි කවුද මොකද කරන්නේ කියන එක පිළිබඳව මේ රටේ මිනිසුන් දන්නවා. ඒක නිසා අපි නිර්දේශපාලනික කණ්ඩායම්ය අපි දේශපාලනය කරන්නේ නැහැ කියලා මෙවැනි දේශපාලන කටයුත්තක නිරත වීමත් මම හිතන්නේ එතන ඒතරම් ගැළපෙන්නේ නැහැ. හැබැයි මෙය අනිවාර්යයෙන්ම දේශපාලන කටයුත්තක්. මේ රටේ දේශපාලන දිශානතිය තීරණය කරන දියවිල්ල හදන්නයි අපි ඉදිරිපත් වෙන්නේ. ඒක නිසා මම හිතනවා අපි නොබියව මේ රටේ ජනතාවට අවුට්සෙට් එකේදී කිව යුතුයි අපේ පරමාර්ථය මොකක්ද කියලා. ඒක නිසා මම එකඟ නැහැ මෙතන සිදු කළ ප්‍රකාශයට මේක නිර්දේශපාලන කටයුත්තක් කියන එක. ඒ මගේ දැක්ම. ඒ වගේම මම කල්පනා කරනවා මේ රටේ ව්‍යවස්ථාවක් අලුතෙන් සම්පාදනය වීම ඉතාමත් වැදගත්. හේතුව අපි දන්නවා ලැසිල් මහත්මයාත් බෝපගේ මහත්මයාත් කිව්වා මේ රටේ ව්‍යවස්ථා සම්පාදන ක්‍රියාවලියේ පසුබිම. ඒ වගේම අපිට පේනවා මේ රටේ විවිධ අවස්ථාවල්වල විවිධාකාරයේ ව්‍යවස්ථාවන් අපි හදාගත්තා. වර්තමාන ව්‍යවස්ථාව ගත්තත් පරිච්ඡේද 24කින් යුක්තයි. යහපත් දේශපාලකයන්ට මේ ව්‍යවස්ථාවත් ඇති. මේ රට සංවර්ධනය කරනවා නම් සංවර්ධනය කරන්න. මේ ව්‍යවස්ථාවේ අඩුපාඩුව දේශපාලකයන්ට තියෙන්නේ ඔවුන්ට හොරකම් කිරීමට සහ දූෂණය යෙදීමට මේ ව්‍යවස්ථාවල් වල ඉඩ ප්‍රස්ථා නැතිකම වෙන්නට ඕනේ. එහෙම නැත්නම් බ්‍රිතාන්‍ය වගේ රටක ගත්තාම අලිඛිත ව්‍යවස්ථාවක් තිබෙන. නමුත් ඔවුන්ගේ තියෙන උසස් සම්ප්‍රදායන් තුළ ඔවුන් මනා ශිෂ්ට සම්පන්න විදිහට constitutionalism ඇසිල් කිව්වා වගේ ඒ අනුව ඔවුන් සිය භාවිතය හරියාකාරව කරනවා. ඒක ලියපු ව්‍යවස්ථාවන් වල නෙවෙයි සිද්ධ වෙන්නේ. අපි කොයිතරම් හොඳ ව්‍යවස්ථාවක් හදලා ලියලා දුන්නා මේ දේශපාලනයට එන අය හොරකම් කරන්නට පවුල් බලය රැකීමට සහ ඥාති සංග්‍රහයට සහ මේ රටේ තමන්ගේ ආධිපත්‍ය පතුරවන්නට නම් මෙන්නේ උන්ට කොයිතරම් හොඳ ව්‍යවස්ථාවක් හැදුවත් වැඩක් වෙන්නේ නැහැ. ඒක හින්දා මම හිතනවා අපි දේශපාලනික වශයෙන් ව්‍යාපාරික නිරත විය යුතුයි යහපත් දේශපාලනයක් මේ රටේ අනුගත කිරීම සඳහා. දැන් අපි බැලුවොත් 1978 සිට මේ දක්වා 20 වතාවක් අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කරලා තිබෙනවා. කිව්වා මේක අර ලැසිල් තමයි කිව්වේ, මේ ලැසිල් සිල්ව මහත්මයා කිව්වේ මේක මැගසින් එක තත්ත්වයට පත් වෙලා කියලා, පෙරේඩිකල් මැගසින් එකක් වගේ. ඉතින් ඇත්තටම ගත්තාම මේ ව්‍යවස්ථා සංශෝධන 20 ගත්තාම මේ 20ෙන් 17 සහ 19 අවනයි මේ රටේ සමස්ත පාර්ලිමේන්තුව එකට වෙලා පනවගත්ත ව්‍යවස්ථාවක්. ඒ දෙක විතරයි ජනතාවාදී ව්‍යවස්ථාවක්. ඉතුරු 17 තමයි
ඒවා සිද්ධ කරේ ඒවා ඉත අතිශය පෞද්ගලිකයි 13 වෙනි සංශෝධනය පිටතින් ආපු බලපෑම නිසා අපේ නිමිච්ච පොන්ද පරණතිකම නිසා ඇති වෙච්ච සංශෝධනය නමුත් මේ හැම එකක්ම තනි ආණ්ඩු විසින් 3න් 2 බලය අරගෙන 18 වතාවක් මේ ව්‍යවස්ථාව දූෂණය කරලා තියෙනවා 20 වෙනි ව්‍යවස්ථාවත් සංශෝධනයත් සමග දැන් බලන්න සවුත් අප්‍රිකා නෙල්සන් මැන්ඩෙලා මහත්මයා ජනාධිපති වුණාම අලුත් ව්‍යවස්ථාවක් සම්පාදනය කරා ඒ රටට එතකොට ඒ ව්‍යවස්ථාව සම්පාදනය කරේ අපාතයිඩ් රෙජීම් එක ඉටැන් කරලා අලුත් ජනතාවාදී පාලනයක් ස්ථාපිත කිරීම ඒ අවස්ථාවේදී සවුත් අප්‍රිකාවලට ඒ ව්‍යවස්ථාව බලගැන්වීම සඳහා එක පළවෙනි අවුරුද්ද ඇතුලේ පමණක් තවත් අනපන 780ක් එක අවුරුද්දක් ඇතුලේ සම්මත කරගන්නට සිද්ධ වුණා. නමුත් අපේ රටේ කොහොමද වෙලා තියෙන්නේ? අපේ රටේ මේ වෙනකොට රාජ්‍ය පාලනයට සම්බන්ධ ආයතන සංස්ථා අමා ආදී විෂයන් පාලනය කිරීම සඳහා අනපනක් තිබෙනවා 780ක් පමණ. හත්සියයකට අධික ප්‍රමාණයක් මේවැන් 100ක් පමණ අපි නිරීක්ෂණය කළා මේ රටට නිදහස ලබන්නටත් ප්‍රථමයෙන් රාජාඥාවන් වශයෙන් බ්‍රිතාන්‍ය රජයේ සම්මත කරපු අනපන ඒවත් එක තමයි අපි මේ 21 වෙනි ශතවර්ෂයට යන්නට හදන්නේ අනුතරමින් කොවිඩ් පාලනය කරන ඒ රාජාඥාවත් 1893 ඔබ සියලු දෙනාම දන්න කාරණා එහෙම දෙයක්වත් වෙනස් කරන්නට බැරි වෙච්ච රටක් එහෙම දෙයක්වත් වෙනස් කරන්න පුළුවන් පාලන තන්ත්‍රයක් පෞර්ෂයක් නැති රටක් අපි මොකද කරේ අපිට අවශ්‍ය හැම වෙලාවෙම අනපනත් වෙනස් කරනවා වෙනුවට ඒත් වෙනස් කරේ ව්‍යවස්ථාවමයි ඒක නිසා ව්‍යවස්ථාව තමයි අපේ රටේ හැමදේටම තෛලය හැටියට දේශපාලඥයෝ පාවිච්චි කරන්නේ ඇත්තටම මේ තියෙන ව්‍යවස්ථාවට හොවා මේ රටේ තියෙන හරි අනපනක් තිබෙනවා නම් හොඳ ශිෂ්ට සම්පන්න දේශපාලඥයෝ ඉන්නවා නම් අනිවාර්යයෙන්ම අපට මේ රට පාලනය කරන්න පුළුවන්. නමුත් අපි දැක්කා 1994 ඉඳලා බලයට පත් වෙච්ච සියලුම ජනාධිපතිවරු බලයට පත් උනේ මේ ව්‍යවස්ථාව ඉවත් කරනවායි කියන පොරොන්දුව ජනතාවට දෙමින්. නමුත් ඒ කිසි කෙනෙකුට පෞරුෂයක් තිබුණේ නැහැ. තමන් පත් වෙච්ච ව්‍යවස්ථාව වෙනස් කිරීම. හැබැයි හැම රජයක් විසින් 94 ඉඳලා 2015 දක්වාම හැම රජයක් විසින්ම ව්‍යවස්ථා සම්පාදන මණ්ඩල තිබුණා. ඒ වගේ එකම කණ්ඩායම හැම ආණ්ඩුවක් යටතේම මේ ව්‍යවස්ථා සම්පාදන මණ්ඩලවල හිටියා. සියලුම දේශපාලන පක්ෂ නියෝජනය කරගෙන. ඔවුන් මොකක්ද කරේ? තම තමන්ගේ දේශපාලන කණ්ඩායමට වාසි වෙන ආකාරයට එහාට මෙහාට ඇදමින් සිටියා. අදුතරමින් 2000 චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිනියට පමණයි හැකියාවක් ලැබුණේ අදුතරමින් ව්‍යවස්ථා කෙටුම්පතක්වත් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න. නමුත් ඒකත් ඒ සම්පාදන මණ්ඩලයේම හිටපු අය විසින් ඉරලා උච්චලා ඒක පාර්ලිමේන්තුව තුළ විනාශ කරලා දැම්මා. වාමාංශිකයෝ කියන අය මේ ව්‍යවස්ථාව ගැන කතා කරපු අය පවා අපි දැක්කා ඉදා හෙළුවෙන් පාර්ලිමේන්තුව තුළ දඟලපු හැටි. ඒක නිසා අපිට ඉතා පැහැදිලි මේ දේශපාලන කණ්ඩායම අලුත් ව්‍යවස්ථාවක් ගෙනාවත් ඒ ගේන්නේ ඔවුන්ගේ පැවැත්ම සඳහා අවශ්‍ය වන ව්‍යවස්ථාවක් මිස තමන් අපි මෙතෙක් කතා කරපු ආකාරයේ ව්‍යවස්ථාවක් නම් නෙවෙයි කියන්නේ. ඒක නිසා තමයි ඉතාමත් කාලෝචිත මේ වගේ ව්‍යාපාරයක් අපි විසින් ක්‍රියාත්මක කිරීම. එතනදී ඉතාමත් වැදගත් වෙන්නේ අර ඉස්සෙල්ලා කිව්වා වගේ මේකට පුළුල් සහභාගිත්වයක් ලබා ගත යුතුයි. මෙය එක සංවිධානයක් හෝ දෙකක් විසින් ලේබල් ගසා ගැනීමේ පටන් අරමුණෙන් නෙවෙයි. මේක මේ රට වෙනුවෙන් කරන මේ රටේ උසස් අධ්‍යාපනය ලැබලා මේ රටේ නිදහස් අධ්‍යාපනය ලැබපු මේ රටේ ජනතාවගෙන් සල්ලි වලින් ඉගෙනගත්තු පිරිසක් හැටියට අපට යුතුකමක් තිබෙනවා පෙරලා යමක් මේ සමාජය වෙත ලබා දෙන්න. ඒ සඳහා අපි අපේ සියලු කට්ටිවාදී දේශපාලන හැඟීම් සංවිධාන හැඟීම් පැත්තක තියලා අපි මේ සඳහා පොදු සම්මුතියකට එකඟ වෙනවා නම් ඒක ඉතාමත් හොඳයි. ඒ වගේම මම අවසාන වශයෙන් විලාව ගන්නෙ නැහැ. යන්නේ
ව්‍යවස්ථාවකින් අපි බලාපොරොත්තු වෙන්නේ මේ රටේ ජනතාවගේ අභිලාෂයන් මුදුන්පත් කිරීමට අවශ්‍ය මූලික ලියවිල්ල හදාගන්න එක. ඒ ව්‍යවස්ථාවෙන් හරියට ඒක අපේ ඩෙන්ටිටි එක වගේ මගේ නැෂනල් ඩෙන්ටිටි එක වගේ තමයි මේ රටේ නැෂනල් ඩෙන්ටිටි එක තමයි අපේ ව්‍යවස්ථාව. ඒ ව්‍යවස්ථාව අපේ හරියට තියනවා නම් රටේ ලෝකෙ මිනිස්සු අපි තියා බලයි අපි කවුද කියන්නේ. දැන් විශ්වෙනි ව්‍යවස්ථාවත් එක්ක අපේ ඩෙන්ටිටි එක ඇත්තටම හොරකම් කරපු ඩෙන්ටිටි එකක් වගේ. අද අපේ රටේ තියෙන්නේ ප්‍රජාතන්ත්‍රවාදයකුත් නෙවෙයි කිසිම ජනතා පරමාධිපත්‍යයකුත් නෙවෙයි මේ සියල්ලම එක්තැන් වෙච්ච ඒකාධිපති පාලන ක්‍රමයක් තමයි අපි ඇති කරගෙන තිබෙන්නේ. ඉතින් අපි ව්‍යවස්ථා සම්පාදනයකට යනවා නම් අපි මූලික වශයෙන් කණ්ඩායමක් හැටියට එකඟීවීත්තේ ප්‍රධාන කරුණු ගණනාවක් තිබෙනවා. එක තමයි පළවෙනි දේ තමයි අපේ ආණ්ඩු ක්‍රමය මොකක්ද කියන එක. ඒ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ මොඩල් එක මොකක්ද? ඒක මේ පාර්ලිමේන්ටරි ඩෙමොක්‍රසි තියෙන එකක්ද? එහෙම නැත්නම් ප්‍රෙසිඩෙන්ෂියල් එක්සිකියුටිව් පවර් එක තියෙන එකක්ද කියන එක. ඇත්තටම මම පෞද්ගලිකව විශ්වාස කරන ආකාරයට ප්‍රෙසිඩෙන්ට්ද ජන අගමැතිද ජනාධිපති ක්‍රමයේද කියන එක ඒ තරම් වැදගත් කාරණාවක් නෙවෙයි. කාරණාව කොහොමද විධායක ව්‍යවස්ථාදායක සහ අධිකරණය කියන මේ සංස්ථා තුන the doctrine of separation of powers කියන බලතල වෙන් කිරීමේ මූලික සිද්ධාන්තය ක්‍රියාත්මක කරන්නේ කෙසේද කියන කාරණාව තමයි වැදගත් වෙන්නේ. එතනදී අපි කොහොමද මේක එකිනෙකාට ස්වාධීනව එකිනෙකාට මැදිහත් නොවි checks and balances ඇතුළු තියෙන්නේ කියන එක තමයි අපිට වැදගත් වෙන්නේ. ඉතින් ඒක නිසා ඒ පිළිබඳව අපි දරන අදහස මොකක්ද? මොකද මිනිසුන් හිතනවා මේ රට ගොඩ දාන්න ජනාධිපති ක්‍රමයක් ඕනේ කියලා. නමුත් මම දකින විදිහට මගේ අත්දැකීම් හැටියට මේ රටේ ජනාධිපති ක්‍රමය තුල තමයි මේ රට ඉතාමත් නීච තත්වයකට ඉතාමත් පහළ තත්වයකට ඇද වැටුනේ. ඇති උදාහරණයක් හැටියට ගත්තාම මේ අති බලති ජනාධිපති ක්‍රමය ඇති කරගත්තට පස්සේ තමයි යුද්ධය අවුරුදු 30ක් දිරට ඇදලා ගියේ. දෙවැනි කැරල්ලක් මේ රටේ සිංහල තරුණයෝ ඇති කරේ මේ ජනාධිපති ක්‍රමය තුල තමයි. මේ ජනාධිපති ක්‍රමය තුල තමයි මේ රටේ සමාජ අසහනය ඒ වගේම ජාතීන් අතර විරසකේ ජාතිවාදී ආගම්වාදී මේ සියල්ලක්ම ඇති වුණේ. ඒවා එකක්වත් පාලනය කරන්න පුළුවන් වුණේ නැහැ. ඒ වගේම මේ රටේ යහපත් පාලනයක් ඇති කරන්නට පුළුවන් වුණේ නැහැ. සියලුම දූෂණකම්, මරකම්, හොරකම් මේ සියල්ලක්ම සිද්ධ වෙන්නේ මේ ක්‍රමය තුල තමයි. මේ අගමැති වරුන් මේ රට පාලනය කරපු ශිෂ්ට සම්පන්න දේශපාලනයක් තිබිච්ච කාලවල මේ රට මීට වඩා බොහොම ශිෂ්ට සම්පන්න දේශයක්. අපේ රට ජාත්‍යන්තර වශයෙන් ඉතා ඉහළ පිළිගැනීමට ලක් වුණා. ඒ වගේම සිරිමාව බණ්ඩාරනායක මැතිණිය වගේ අය ජාත්‍යන්තර දේශපාලන ඉන්දු චීන යුද්ධ ඇති වෙන්නට යනකොට ඒ අවස්ථාවවල පවා මැදිහත් වුණා. 1971 තරුණ කැරැල්ල මාස කීපයක් යනකොට ඒක සම්පූර්ණයෙන් සමනය කරගත්තා. නමුත් දෙවැනි කැරැල්ල අවුරුදු 3ක් ගියා. යුද්ධය අවුරුදු 30ක් ගියා. ඒක නිසා මේ ඒක මිත්‍යාවක් අපි කියනවා නම් ජනාධිපති ක්‍රමයක් ඕනේ මේ රට දියුණු කරන්න කියලා. ඇත්තටම මැතිණියගේ කාලේ 100 ගානක් අලුත් සංස්ථාවල් අලුත් ව්‍යාපාර රාජ්‍ය ආයතන බිහි කරා. මේ ක්‍රමයේ තුල මොනවද බිහි කරේ මේ රටේ ආර්ථිකේ? ඒක නිසා මේක ඇත්තටම ලුම්පන් සමාජයක් බිහි කරන ගජමිතුරු ආර්ථිකයක් බිහි කරන ක්‍රමයක් තමයි මේ ඇති කරලා තියෙන්නේ. ඉතින් ඒක නිසා අපි මූලික වශයෙන් එක වෙන්නට ඕනේ අපේ ආණ්ඩු ක්‍රමයේ කොයි විදිහේ එකක්ද? ඒ වගේම බලතල බෙදීමේ සිද්ධාන්තයේ කොයි ආකාරයකද අපි ක්‍රියාත්මක වෙන්නේ? අපේ ඇඩ්මිනිස්ට්‍රේෂන් සිස්ටම් එක මොකක්ද කියන එක මම හිතනවා මේ මිස්ටර් නාගානන්ද කොටිතුවක් මහත්මයා ඉන්නවා මෙතන ඒ වගේම ලැසිල් වගේ ඉන්නවා අපි හැමදාම කතා කරපු එක තමයි ප්‍රින්සිපල් ඔෆ් සබ්සිඩියරිටි අනුපූරකතා පිළිවෙල අනුව මේ රටේ රාජ්‍ය පාලනය ඇති කිරීමේ අවශ්‍යතාවය රූල් ඔෆ් ලෝ ඇති කිරීම ඉතින් මේ වගේ මූලික සිද්ධාන්ත පිළිබඳව මම හිතනවා අපි යම් කිසි එකඟතාවයක් ඇති වෙ යුතුයි අනිවාර්යයෙන්ම මේ කන්ස්ටිටියුෂනල් ප්‍රොසෙස් එක ජනතා සහභාගීත්වය ඇති කරගත යුතුයි ඒ සඳහා පුළුල් ජනතා සහභාගීත්වයක් ඇති කරගත යුතුයි නමුත් මම බලවත් ලෙස විශ්වාස කරනවා ජනතාව සහභාගී කරගන්න විශාල වශයෙන් කරන ප්‍රොසෙස් එකකදී අපි ප්‍රවේශම් විය යුතුයි මොකද අර ආණ්ඩිය හැදෙනාගේ කැඳ ඇලිය වගේ ඒක වෙන්නට පුළුවන් ඒක නිසා
වෘත්තිකව හැටියට අපිට නායකත්වය දෙන්න පුළුවන් වෘත්තිකව හැටියට මේ විශේෂඥ දැනුම තියෙන අයට පුළුවන් වේවි මේ ජනතාවත් එක්කට අහුම්කන් දීලා ඔවුන්ගේ කන්සර්න්ස් මොනවද කියලා තේරුම් අරගෙන ඒ අවශ්‍ය මූලික කෙටුම් කතා දාන්න. එහෙම නැතුව විශාල පිරිසක් එකතු වෙලා හදන්නට යනවනම් ඒක මම හිතන්නේ කවදාකවත් අපිට ඉෂ්ට සිද්ධ කරගන්න පුළුවන් වෙන්නේ නැහැ මේ තියෙන ස්පෙસિෆික් ටයිම් ෆ්‍රේම් එක ඇතුළත. ඒක නිසා මම ඔබ සියලු දෙනාටම සුභාශිංසනය ප්‍රාර්ථනා කරනවා. ඉතාම සන්තෝෂයි මේ අවස්ථාවට සහභාගී වීමට අවස්ථාව ලබා දීම පිළිබඳ. Thank you very much.